ඔබ තුමා දැකලා මම සතුටින් නැති කියලා කියන අපි මොනවා වුණත් අපි සතුටින් ඉන්න ඕනේ මහබැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යයි චෝදනා කරමින් හිටපු මහබැංකුව අධිපති අජිත් නිවඩ් කබ්‍රාල් මහතාට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවැල මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ කබ්‍රාල් මහතාගේ නීතිචවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් විත්ති කරුට රෙහිවර් චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිලි කරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ප්‍රකාශ කළා 2006 වසරේ සිට 2015 දක්වා කාල සීමාව තුළ මහබැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර සඳහා අමරිකානු ඩොලර් මිලියන 500ක් ගෙවීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයේ හිල නැංවීමට බව පවසමින් අමරිකානු ඔත්තුකරුවෙකු වූ ඉමාඩ් සුමේරි නමැත්තාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් ගෙවීමතුළු චෝදනා සම්බන්ධයෙන් කීර්ති තෙන්නකෝන් මහතා මෙම පුද්ගලික පැමිණිල්ල ගොනු කර තිබුණා මේ කාරණය සම්බන්ධයෙන් අපි මහාධිකරණයට අභියාචනා ගොනු කරන්නට කටයුතු කරනවා අපේ අවසාන අරමුණ ඉතාමත්ම පැහැදිලි මොනම විදිහකට හෝ මොනම ආකාරයකට හෝ මේ රටෙන් පැහැරගෙන ගිය අති විශාල ධනස්කන්ධය විදේශ සල්ලි මේ රට බංකොලොත් කරලන්නට හේතු වෙච්ච කරුණු කාරණා වලට අදාළ සල්ලි නැවත ලංකාවට ගෙන්නන්න අවශ්‍ය සියලුම නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නට අපි කටයුතු කරනවා අධිකරණයෙන් පිට වෙන අවස්ථාවේ මාධ්‍ය වේදීන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවඩ් කබ්‍රාල් මහතාගෙන් විමසූ කරුණු වලට ඔහු පිළිතුරු දුන් අයුරු මේ ඔය තමයි දැකලා මම සතුටින් නැති කියලා කියන අපි මොනවා වුණත් අපි සතුටින් ඉන්න ඕනේ ලැබිලා තියෙනවා හැබැයි දැන් මෙයා තියෙන පොන්දේසියකට කොහොමද සතුටු වෙන්නේ හරි අමාරු වෙනවා මම හිතන්නේ මම මේ පිටු 151ම කියෙව්වා ඒකෙන් පේනවා ඉතාමත්ම අමාරු කොන්දේසි තියෙන්නේ ඒ කොන්දේසි මට හිතෙන්නේ නැහැ ලේසියෙන් සපුරා ගන්නට පුළුවන් වෙයි කියලා අනිත් එක ඒවා වෙනස් කරන්නත් බැරි තත්ත්වයක් තියෙනවා ඇත්තටම ඔබතුමාලා අපිත් එක්ක කතා කරලා වැඩක් නැහැ දැන් අපේ රටේ නායකත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ ඔබතුමාලා කතා කරන්නේ වොෂින්ටන් ගිහිල්ලා මේ ප්‍රෙස් එක තියන්න ඊට පස්සේ වොෂින්ටන් ගිහලා එයාගෙන් අහන්න මොකද එයා තමයි දැන් මේ රට පාලනය කරන්නේ ආර්ථික පාලනය කරන්නේ ඔබතුමාලාට මතකයි මම අවුරුදු 9ක් මේ රාජකාරිය යදලා හිටියා අවුරුදු 9ක් එක දවසක් මම ඇවිල්ලා කොම්බෙන් කරලා දෙනවා අඬලා තියෙනවාද අමාරුයි මේවයි කියලා අපි යුද්ධයක් කෙරුවා ලෝකයේ අවපාතයකට ගියා තෙල් මිල ඩොලර් 140ට වැඩි වුණා අපි එක දවසක්වත් ඇවිල්ලා කෙඳිරි ගෑවේ නැහැ වැඩේ කෙරුවා අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ රටේක නායකයන්ගේ රටේක මහබැංකු අධිපතිවරයාගේ අවශ්‍ය වෙන්නේ ඒකයි තව පුද්ගල පෙරමුණේ හා තව පුද්ගල පෙරමුණේ මම දැන් ස්වාධීන පුද්ගලෙක් මට අවශ්‍යයි මේ රටේට මේ පැහැදිලි කළ දෙන එක ඉතින් සමහරක් වෙලාවට ඒවා පක්ෂ තුලින් ඒවා කරෙන්නේ නැහැ ඒකට අපිට පුළුවන් කරන්න ඒක අපි කරන්නට ඕනේ ඒක අපේ යුතුයකම ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග